බ කාලීන ප්‍රෞෘ්ති වාර්තාකරණය අංක එක සියත උදෑසන පවාතු විකාශය සමගින් මම අංචනා කරුණා රත්නා ප්‍රථම නවදහනේ පුවත් සිරස් තලවෙත පුට්ටම ආයෙත් අනයි ඇමතිවුරු දා හතක් සහ රාජ්‍යඇමතිවරු විසි එකක් ජනපති ඉදිරියේ දෙවුරුන්දේ. නව ව්‍යවස්ථාවකට යෝජනාවක් ගෙන එන අග මැති මහින්ද. සිල්ටහා ආටිගෙල්ට විදෙස් ගමන් තහනම අධිකරණය ප්‍රතික්ෂයප කරයි. කබරල්ට සිතාසි දැන් දේශයපුහන්. නව රාජ්‍ය මාත්‍යවරුන් විසි එක් දෙෙනෙකුද ඒයේ චනාතිපති ගොටාබේ රාජපක්ෂමහතා ඉදිරියේ දීරුම් දෙනු ලැබවා. මෙහි විශේෂත්වය බන්නේ පසුගේතා රාජයෙන් ඉවත්වී ස්වාතින ඕෂ් ්‍ර ලංකා නිහස් පක්ෂ මත්‍රීවරුන් දෙදෙකු බ්‍රාජ මාතතිවරුන් ලෙස දීරුම්දීමයි. හිටපු අමාත්‍යවරුන් ර්‍රසාක රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දවුම්දීමද කැපි පෙනෙන විශේෂත්වයක්. වර්තමානයේ රට තුළ ජනතාවගේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින මොහොතක ජනතාවගේ ප්‍රධහන ඉල්ලීමක් බවට පත් වනේ කැබිණට ම්ඩලය ඉල්ලා අස්ව යුතු බවයි. එමෙන්ම ජනාධීපතිවරයා ග්‍රමාත්‍යවරයක් ප්‍රමුඛ ආණ්ඩුවම ඉල්ලා අසුයුතු බවටත් ජනතාව දිකින් දිකටම හඬ නගන ලැබවා. ෙ තත් නතතා හඬත් සමක කැබිනෙට ම්ඩලේ මීට සති දෙකට පමණන පෙරසිය අමාතය දුහරබල ඉල්ලා අස්ස වන.ඉ නතුරු අමාතයවරු කිහිබදෙනෙක් පමණක් අතති දුහරබල රාජකාරී කටතු සිදු කරනු ලබවා. ෙ වෙත නතාව දිගින්දිකටම ඉල්ලා සිට නව පාලනයක් ක්‍රමවේදේ වෙනසක් සහ, විද්ධතුන් උගතුන්ගෙන් සමන්විත අමාත්‍ය මණඩලයක් නම් කළ යුතු බවට වන යෝජනා කෙසේවෙතාත් මේ වන විට නව අමාතිවරුන් පිරිසක් දියවරුන්දීන සිදුවනා. තිදිති ගෝහේ රජ පක්ෂ හතා ඉදිරයේ අමාතතිවරුන් හත්දනක දියවරුම්දුන්නා ඒ අතර හිටපු අමාතිවරුන් කිහිපදනෙකු දබනවා එයනුව දිනි්කුණන වර්ධන මාතතිවරයා දියවරුන්දුන්නේ රාජ්‍ය පරිපාලන දේශ කේතු පත් හ පලත්ාන අ මා්‍යවරයා ලෙසයි. ඩ දේවානන්ද මහ දීවර අතති ර ලෙ ජ ති ද දවරුදුන්න. වෛද්‍ය රමේෂ් පතිරන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා සහ වැවිලි කර්මාන්තමාත්‍යවරයා ලෙසයි දවරුම්දුන්නේ ප්‍රසන්න රණතුග මහතා මහජන ආරක්ෂකමාත්‍යවරයා ලෙසත් සංචාරකමාත්‍යවරයා ලෙසත් දෙවරුම් දුන්නා ප්‍රබාන සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා දෙවුරුම්දුන්නා කනක හේරත් මහතා මහා මාර්ග අමාත්‍යවරයා ලෙසයි අද දින දිවරුම්දුන්නේ කරු අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමණයක හතා දියවරුම් දුන්නා. කෘසිිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජානක වක්කු මුරමහතා දියුරුම් දුන්නා. ෂයහන් සේම සිංහ හතා අදදින දවරුම් දුන්නේ නව කැබිනට් මන්ඩලේ වෙලද සහ සමුෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. හන් ප්‍රියදර්ශනදසිල්ුව හතා ල සම්පාදන අමාත්‍යවරයා ලෙස දියරුම් දෙද්දී වඩ ජීවිී හා වනසම්පත් සංවක්ෂණ අමාත්‍යවරයා ලෙස විමලවීර දිසානායකම මහතා දියරුම්දුන්නා. නව කැමිනටුවේ බල ශක්ති සහ විදිලි බල අමාත්‍යවරයාාවන්නේ කංචන විජසේ කරම හතායි. තරමුණ ක්‍රීඩා මාත්‍යවරයාත් තයෙනුක විානගමගේ මහතා. ජනමාත්‍ය අමාත්‍යවරයා ලෙස නාලක ගොඩහේවා මහතාදවුරුම් දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නව රජයේ දෙවරුම් දුන්නේ මහචාර්යච්චන්න ජයසුමන මහතායි. පරිසරාමාත්‍යවරයා ලෙස නසිල් අහමට මහතා දෙවරුම් දෙදදි වරයාහා වික අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාරතෙන්න්න කෝන් මහතා දෙවරුම් දුන්න කැබෙට ண்டඩ රන්දේ අනතුරුව ජතිපති ගොටබේ රජපක්ෂ මහතා නව අමාතිවරන් අමතා කතාාවක්ද සිදදු කලා. එහි නාීපතිවරයා ප්‍රකාශ කල ගො යින් රසයිනිි පහොර ලබා නොදීම වරදක් කියයා තමන් සිත බයි. ඒවා නවත ලබදීමට ්‍ර කරන බවත් ජනාතිපතිවරයා පැවසවා. ජාත්‍යන්තර ූල යා ද සමග වැඩසරහණකට, මට පෙර යන්නට තිබුණු බවට තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරසිය කතාේදිී පැවස්වා. අතිතේ කුමනා අඩු පාඩු තිබුණත් වර්තමාන අභියෝ්‍යයන් සහ දුෂකරතාවයන් කලබනා කරණ කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාතිපතිවරයා වන තමා සතුව බවද ජනතිපතිවරයා වැඩදුරටත් මෙහිදී ප්‍රකාශ කළලා. මම දේෂ්ඨත්වය සලකන්නේ නැතුව. නව ඇමතිවරුන් පත්කල්ලතිබෙනවා. ඇමති තනතුරු වර ප්‍රසාදයක් නිෙවේ. විශාල වගකීම මම ඇමුන්නාාන්සෙල්ලගින් ඉල්ලා සිටිනවා කිස්විදු අමතර වර ප්‍රසාධයක් ඇමතිවරේ කියලා පාච්චි කණන් දෙපා. මම තන් නාන්සසිලගින් බලපපුරොත්තු වෙන්නේ අවංකව කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැපවෙන්න කිය. එ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට කරන්නට කියලා. අද පවතින මේ අරුබුදයඒ ජනතාව ඉල්ලපු සිිටම් චෙන්ජ එක කරන්න හොඳවස්ථාව මම ඉල්ලා සිටිනවාඒ තරුණයන්ගේ යට උපකාර කරන්නට කියලා. ජනාතිපති ගෝටාබේ රාජපක්ෂ යේ ආයකුට්ට මැනවා. එතුම දන්න ටික දෙෙනාව අනාන බලනවා. ගෝටාබේ රාජපක්ෂ, ජනාතිපතිපරයායටට ජනතාව බලේ දුන්නේ දෙදහස්දා නවේ නොවැම්බරි බලතිී. දෙදහස් විස ජනවාරි සිට අදදක්වා අමාත්‍යශ විෂේපතයන් විතරක්, හතලිස් හතරපතාවකට වැඩින් වෙනස් කරලාති යෙනවා. මේ රටහ අගාදට ඇදලදාපු ප්‍රධහන චර්ත දෙක නම් මේ දවස් වල කියවවා. ඇත්තටම ඒක නමක් හිටපු මුදල් ලැමති බැසිල් රාජ පක්ෂ. දෙවනි නම කැබිනට් බලතලත් එක්ක පත්කරපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ග්්‍රාල්. මේ දෙන්නවම පත්කළේ ජනාධිපතිවරයා. එනිසා ඒ අය ෆෙල්දුුනහම ඒට සර්ත් වග කියන්න ඕන. නිවැරදි බුද්ධිමත් නිර්මාණශීලීි මිනිසුන්න පත්කරන්න බැරි එක ගැන ඒ අයව පත් කරලා යවන රටේ ජනතාව හැට පිත් ෆෙල් එක. න්නේ Sefa ජනාවලෙස අපtfa. ඒ ඡන්දයකදි කරන පත්කිරීම් නිසයි. ඇත්තරම පක්ෂත්ෆේල්. මොකද පක්ෂවලින් දාන අයට තමයි අන්තිමට ජනතාවට ඡන්දය දාන්නවෙන්නේ. පක්ෂලින් සියයට අනූ පහක්ම දාන්නේ කම්භ හොරුන්ව. බැසිල් රාජපක්ෂ සහ අජිත්තිවාට කබරාල් පොළොවේ පස් කමින්ම කිවවේ අපි අය මේ ෆියන්නේ නෑ කියලා. නමුත් දැන් අන්තිමට යන්න වුණා. ඒ පෙරහැරගයාට පස්සෙ. ෘෂකර්මාන්තය බලන්න සර්කිව්වා හෙටඉඳලා රටමකාබනික කරමු. ෘෂි රසායිනික පලිබෝධ සේම රසායිනික පහොරගේන්නත් බැෑ කියලා එදා හිටපු කෘෂිකර්මයමතිී මහින්දා නන්ද අලුද්ගමගේ මහත්මය ඉවක් මැවක් නැතුව හා කිව්වා අන්තිමට අද රටින් හාල්ගේන්න වනා. මේ ඉතාම සීමිත උදාහරණ කීපයක් පමයි. දැන් ඉතාම පැහැදිල ඔය කවුරු එහාට මෙහාට කරලා විශේපතයන් දාලා ඇනුවත්. මේ ඇනෙන්නේ එකම කුට්ටම රටට වෙන සෙතක් නෑ කියලා. අයමෆ් නයටටික ලැබිලා අපේ නය ප්‍රතිවහුව ගත කරලා අය තව අවුරුදු දෙකතුනක් දන්න පුළුවන්. එච්චරයි. කුට්ටමෑනුවවා කියලා මෙරට සංවර්ධිත රාජ්‍ය කරන්න ඔය කුට්ට මේේ අයට බැහැ. පුලුවන්කම තිබුුණ නං නිදහස ලබල අවුරුදු හැත්ත හතරක්ං. බලය එහට මැහැට මාරු කරලා දුන්නන්නේ ඉතිං ඇයි කලේ නැත්ති? දැන් ඇත්තටම රටට හර්ගයට හුලන්ගේ ටයර් දිරපු රිම් කැඩිච්ච පරණ ලදරන් ලොරියක් වගේ. ඒකෙ යන අපේ ඇඟ හොඳටම රිදෙනවා. නමුත් පාර්ලිමේන්තුව ඉන්න බොහො දෙෙනකුගේ ඇඟරි දෙන්නේ නැහැ ඒට හේතුව වර ප්‍රසාද. අතයට ගහන්න පුළුවන් ගැහිලි. කවුරු යන්න කිවත් යන්නේ නැත්තේ මේ වර ප්‍රසාද සහ අතයට වාසිනිසයි. මහනාහිමිවරුන් පවා ඉල්ලා සිටියේ අගමැතිතුමාටත් අයින්වෙන්න කියලා. திருකुरा ले ආනන්ंद मමহাනාහි මීनूත් प्र්‍රकाසිिकले A कයි. ක්ෂ විපක්ෂ අලුත් එකමුත්වක් සහිතැබිණෙට්ටුවක් හදන්න කියලායි නමුත් එකම කුට්ටම අනමින් ඉන්නවා. රට ජාති ආගම කියන ලේබලය මත හිටගෙන ඒ අය ඒවා බාරගන්නවා. ඇත්තටම මැති ඇමතිකම් කියන්නේ රජ සැපක් අයේ මලාට දාලයන්න හිතන්නේ නැහැ. බැලූ බැල්ට වැටුප නම් හරි අඩුයි අග මැතිතුමාගේ වැටප රුපියල් හැත්තෙක්ද ස්පන්සීයයි කතානාකතුමාගේ වැටුබ රුපියල් අසු වට දායි කැබිණට හා රාජ්‍ය ඇමති වැටුබ රුපියල් හැට පන්දායි වික්ෂනායකතුමාගේ पर රුපියල් හැට පන්දා යි මන්ත්‍රී වැටප රුපියල් පනස් සතර දහයි මේ මන්ත්‍රීවරු නඩත්තුවට එවනාට සම්पूර්ණ එකතුව වසරකට රුපියල් කෝට එකසියේ පනස් හයක් පිතර väෑවෙනවා දැම් වැට්ටුපට අමතව දීමනා කීපයක් විතරක් කරගෙන බලමුක ප්‍රවාහණ දීමනාව රුපියල් දහ දා යි දුරකතන දීමනාව රුපියල් පනස් දායි සංග්‍රහ දීීමනාව කම්බෙන රුපියල් හරදාස් පන්සිීයක කාරයයාල පොත්ත ැන රුපියල් ලක්ෂයක් පවිතර ලැබෙනවා තවත් එවැනි දීමනා राශයක් තියෙනවා නමුත් වැදගත් මනාව තමයි තීරුබදු රහිත වාහන බලපත්‍රේ. තීරුබදූ රහිත වාහන බලපත්‍රේම පමනක් රුපියල් කෝටි පහකට විකුණනවා. ඇත්තරම මේ සියල්ලෙකුතු කලාත් රුපියල් කෝටි හයහතක ලාබ විිසස් එකක්. නමුත් මේ මැති ඇමතිවරුන්ගේෙන් සමහරුන්ගේ සැබෑම දනය හොයල බැලුවොත් වත්කම් හොයලබැලුවොත් ඔබ පුදුම වේවි. පාපැදියෙන් ආපු සමහරුන් අද යන්නෙම වියයිට්වල. අති විශාල මහා දනස්කන් දෙයක්කට අද සමහරුන් උර්මකම් කියනවා. ඇත්තටම වැටුපෙන්නම් ඒක වෙන්න බැහැනි. ඒකයි මේසා විශාල ලෙස මේ තනතුර වලට ආදරේ කෑදර දාලා යන්නේ නැත්තේ. එක්ක අයිකු දෙන්නෙකු විතරක් මේ ගොඩේ හොරකම් කරන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒක ඇත්ත. මන්ත්‍රී වැටුපෙන් විතරා ජීවත්වෙනවත් ඇති. දාලා යන්නේ නැති එකට මේ අධික ධනය උපයන්න තියෙන ක්‍රම ප්‍රධාන හේතුවක් බවනම් කිවයුතුමයි. අලුත් බෝතල්වල එන පරණවයින්්. හිසේ ඇමට කොට්ට මඟලු කිරීම බැනි කතා අද යළිත් කරලියයට ඇවිත්. මේ නව කැබිණට් සහ රාජ්‍යමාත්‍යවරු පත් කිරීම සම්පහන්තයෙන් ඇසනු කතා. දවති ගොට රජ පක්ෂ ඇතුම ්‍රකාශ කලා හෙටපු කැමිනිිට්‍රමවරු අයින් වෙලා ආදනිකයන්ගේ සඳුන්ලත් අලුත් කැමිනෙට බන්ඩලයක් හදන්ඩ අවශ්‍යයි කියලා. ඒවෙලා වෙදි අපි සිල්ගනාම දකකතාවේ පල කර. එහෙම එකතාවට ඇචරු කෙන දෙන්නෙක් නැමත අමාත්‍යය තනතුරුල පෙනිහිට අඇමතිකාන් කියනවා සදහ කාලික නෑ. හට යහපතක් වෙනවන. සමාජරය යහපතක් වෙනවාන අධති ආර්ථක අර්බුදයට යහපතක් වෙනවන. මට ඇමති කවනෙේ ර්මේතු මන්ත්‍රකමට හ දට පුලන් පමත්තියනවන දඩ අවශ්‍යමුත් ඒක්ම දෙන්ඩ කැමති කියෙනෙ ම ප්‍රකාශ කරන්න වන. ඇැබින ටමාතයවුණු දහත්දිනා දියරුන්දුරන කියලා. මේ රටේ ප්‍රශ්න විසදෙනවද හට දම්ේ පෙට්‍රල් පෝලිම අඩුවේද. ඩීසල් පෝලි ඩුවේද. රටල් ොල් ගලාගෙන ඒද. ඒම දෙයක් වෙන් නෑ මේක ඇස්බැන්දුමක් කෝටාබේ රාජපක්සේ ඉඳගෙන මහිද රාජපක්ස ඉඳගන මේ අනිත් රාජ පක්සලා ඇමතිකන්ගත්තේ නැතුුණට ඔය ඇමතිකංවල පිටිපස්සේ පොරකන්ටි කරන්නේ මේ රාජ පක්සල. මේකාරය හරියටර මේ පරන වයි ආය තලුත් භාජනයකට දානවගේ තමයි. උට මනලා මේ ප්‍රශ්ට උත්තර හයන්ඩ පුුවන්මන්න ආණ්ඩුවේ ජනතවිල්ලා සිටිය රාජ පක්ෂවරු නැති ආ්ඩුව. සියලුම වංචාවට හා දේෂනවලට සබන්ධ යැමතුරු තවත් න්ඩ ේ ද ති නඇතුර නඩ තිය නැමතුරු නඩු කල්ලාා ඇමතිතුරු ඇමති මඩලේන්න ේර ේට කොට මරනගේ ඇමතුවරු මාරු කරලා එහෙට මේයට ඔල්ුගෙන ටික හැදුවයි කියලා මේ ප්‍රශ්නය විශ්ඳගන්න පුුවන්කමක් නැහ තාමත් අසීරු අවස්ථාවක රට තිබෙන්නේ ති මේ ගොදවාගැනීම සඳහා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් උපයමාර්ගික පියවරක් නැත්්තන් අසාර්ථකයි කියන ජනාතිපතිවරයා සාර්ථකයි කියන අගමැතිවරයා සාර්ථකයි කියන හිටපු මැති අමතුරු යළි පත්තුනාය කියලා සාර්ථක වේවි කියලලා විශවාස් කරන්න බැහ කඩවිච වහන අයින්නෝකළ. පලස්තරදාලා මොඩිෆායි කර ඒකරකරේ දන් ලන් කියල ගොට ලා පක්ෂමහත් හිතව එකතම ඔො මොට්ල විටේ රාජපක්ෂරු සදාහටම මේ රාජපාලයෙන් දේශපාලෙන් යයුතුයි කියන පනිිඩේ සමාජාමය ජනතිපතිදිලකම්කාරලය දෙෙනකුට. ඩ පේමත්තේ අතිෙන් කැබිට එකක් දවරුන්දලා මේ රටේ නාගත විනාස කරනල වැට පිල් හදන්න තවත් කටුතු කිරීමම් පිබව ඇතරම පිනගට. මේ අලුත පත්තිච්ච කැබිනෙට්ටක හ රාජපක්ෂවරු හොරාකාපු ඒ සල්ලිටික නැවත රජය ජනතාවට ලබාදටටයුතු කරනවා කියෙන තහරුව දන්න පුළන් කොද කේර කාාතන කැමිෙක්ින් වදකල අපිා. දාණ්ඩුව කුට මාන ලොයින් අරි ගැල්ලා න අද කැබිනෙට මණ්ඩලේ පත් කරගත්තා පරණ රාජිකවෙච්ච කුණුවෙච්ච මෙරට එමිනිස්සු එපා කියන තත්ත්ව කරපත්වනා. ොලර් නැහැකිෙන ොල රෝණ තනම් එලියට දාන්න ලෑස්සුල ඉන්න මන්දුණු බිලිවාගන්. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවත් කැබිට් මණ්ඩලේට ඉදිරිපත් කිරීමට බලාපොරොත්වන බව ග්‍රමාතය මහින්ත රාජපක්ෂම හොතා පවසනවා. ජනතාවට බග කියන රජයක් බෙහිකිරිමත් සඳහා විත පර්ශ්වයන්ෙන් ලැබෙන එල්ලම් අග්‍රාමාතවරයාගේ අවතහනයට යොමු වීතිබෙනවා. යනුව විහයිකය විවස්ථාදායකෙ සහ අධිකරණයට අදාලව සාධනය කරුණු ඇතුළත් ්‍යවස්ථ සංශෝධනයක් කිරීමේ යෝජනාවක් ැබිනට මන්ඩලඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාතය මහිද රාජපක්ෂ මහතා බලාපරත්යෙන් සිටින බව. ග්‍රමාත්‍ය කාර්යාලය පවසන්නවා. එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකිවුණු ඇති බවයි අග්‍රමාති්‍යවරයා බලාපොරොත්තුවන්නේ. මේ අතර රටේ පවතින වත්ම තත්වය පිළිබඳව මැතිබරන කොිසම නිබේදනක් නිකුත් කරතිබෙනවා. අට තුළ පවතින ත්වය මත ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳවත් පවතින ක්‍රාකාරකම් පිල්ිබඳවත් මැතිවන්න කොමිෂන් සබහව බලවත් සතාපේයට පත්ව ඇති බයි එම කොමිසම නිවේ දෙනැක් නෙකුත් කරමින් පවසන්නේ. දශ්ක කිහි පැයක්ක්තිස්සේ පැවති දේශපාල ක්‍රයාාදාමය මීට හේතු සාධකවී ඇති බව නිරක්ෂණයව ඇති බව ැතිවන්න කොමිෂන් සභව පවසනවා. ඩත් පලදාහි ප්‍රජත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත රීම සඳහා, මැතිවරණ කොමිෂෙන් සභහභ ඉදිරිපත් කර ඇති, මැතිවරණ නීති සංශෝධන පිළිබඳවද එම කොමසම සිහිපත් කරනවා. හජ නයෝජිතින් නැතකැඳවීමට ජනතාවට බලය ලබාදීම හා. මැතිවරණයකදී ේශපාලන පක්ෂහා, අපේක්ෂකින් විසින් කරනු ලබන, අති දැවන්ත දනස්කන්දේයට සීම පැනවීම. ්‍රාජ්‍ය සම්පත් අයිතු භාවිතේ වැලක්වීම, කාන්තවන්නහා තරුණ නෝජනයට ප්‍රමාණවත් ඉඩ සලසන සහභාගීත්ව නෝජනයට සාහතාරන අවස්ථා ලබාදීම. අමාතවරන් හා මන්ත්‍රවරන්ගේ අධි වර ප්‍රසාධ සීමහ කිරීම එම මැතිවන නීති සංශෝධනයයට කි පපයක්. අවස්ථාවේ පවති ආර්ථි ේශපාල ර්බද හමුුවේ, රට අනාගතේ ගැන සිතන සියලුම දේශපාලන පක්ෂහා වෙනත් සංගවිධාන විසින්, සම්මුති කාමී එකඟතාාවේකට පැමිණන. හ යොම ව යතු බවට නිික්ෂණය වී ඇති බව මැතිවන්න කොමිසම පෙන්වාදෙනවා නිශ්චිත දේශපාලන ආර්ථක වැඩ පිළ වෙලාක් නිශ්චිත කාලා රාමුවක් තුළ ක්‍රාත්මකිරීමට විශෂෙන් පාර්ලිමෙන්තුව නයෝජනය කරන දේශපාලන පක්ෂවලට, මේ අවස්ථාව මගහැරියන් නොහැකි වකීමක් පැරෙන බද ඔවුන් පවසනවා. ඒ ඉතු නොවීම තුළ ප ජාතන්ත්‍රවාදී නොවන බලවගයන්ට, රට අරාජිකකිරීමට හෝ මැදිහත්වීමට හෝ අවස්ථාව විවරවීම පිළිබඳ. එම පක්ෂ අවද හන් ගන ඇැ මැව කොමි ස ශ ප . න්ත්‍රවාදදි හ මකාමී රි පත් වනු ලබන නතතා දහස් වලට සබන්ධීම දේශපාලන පක්ෂ සතු වගකීමක් වන්න බහා එය නොසලකා හැරීම හෝ එම ජනතා අයිතය තම පටු අරමුණු සඳහා යෝ දා ගැනීමට තැත්කිීම තුළ බරපතල දියසනයක්ක් ඇතිවීමේ අව දහනමක් පිළිබඳවද. මැතිවන්න කොමෂන් සභහව දශපාලන පක්ෂ බල අව දහනය යොමු කර ඇති බයි, මැතිවන්න කොමිෂන් සහමනනිකුත් කල නිේදනේ බඩිතුරට දක්වෙන්නේ. නව වසර සඳහා නිලවශයෙන් ප්‍රාජකාරී ආරම්භකිරීම ඒ යුදහමුදා මූලස්ථාන දී සිදුවුණ. ඒ යුද් හමුදාපති ජෙන්නරාල් ශ බෙන්ද්‍ර සිල්වාමහතාගේ ප්‍රාහනත්වේ. නවබසර සඳහ යුදහමුදා මොලස්ථානයේදී රාජකාරී ආරම්භකිරීම අස්ථාවට යුදහ තාපති ැනරල් ශවිද්‍ර සිල්වා මත සහභාගවන. හිද යුද මුදාාපතිවර අවධාරණය කළේ යුද හමුදාවට සිවිල් බැසයන්ට හානිකිරේ කිසිු දවශ්‍යාවයක් නොමැති බවයි. ඇතුමන් කරන චෝදනා සහ රහසුඥ්‍යාය පත්්‍රයන් හමුදාව සතුව නොමැති බවද යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා ෘතිය හමුදාවක සාමාජකීන් වශයෙන් අප සියලු දෙනාම පදන බෙරහිත හා අසත්‍යය කටකතාචෝදනා හා, ගොතන ලද කතාවට නොසලී සිටිය යුතු බව මතකතතාාගතයුතු බව, යුද හමුදාාපතිවර අපවසන්නන්නේ අප ආඩුකරෝම්‍යවස්ථාව විදිවිධාන අනුව රාජ්‍ය සහ ජනතාව ආක. රට බැඳදී සිටිනවා එනිසා මේ ශ්‍රේ්ට හමුදාවේ වීර සොල්දාාදුවන් වූ ඔබ සියලු දෙනා ඔබේ දෙපා අව අබ අහිමි කරගණමින් සති ගණන් දින ගණන් මාසගණන් නිදි නැති. රාත්‍රී ගත කරමින් අනන්ත අප්‍රමාණ කැප කිරමම් සිදු කරතිබෙනවා එෙම සිදු ොලනම් අද අපි හැමෝම බුක්තිමින්දින මේ සාමේ සහ නිදහස නැතිවෙන්න තිබුණා. රටේ ආරක්ෂාවෙන් වෙන් මමාඇතුළූ අප සියලුද දෙනා කැපවීමෙන් යුතුව රාජකාරී කරනවා. පසුගේ දිනවල ඔබ දැකපු විදිහට තොරතුරු රහිතවාර්තා බලින් ඉතිරිපත් කරපු විදිහේ සැඟවුණු කිසිම න්‍යයපත්ත්‍රයක් අප සතුව නැති බව සිහිපත් කළ යුතුයි. හමුදාවෙන්න සැඟවුුණු සැලසුම් ක්‍රයක්ත්මකිරීමට නෙවයි. රටේ ජනතාවත් රටත් ආරක්ෂාකිරීමට පමණයි. හිටපු මුදල් ඇමති බැසිල් රාපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍යංශලේකම් SR ආටිකල මහතාට විදස්කමන්තහනමක් පනමට ලෙස්ට කළ ඉල්ලීමක් අධිරණය ප්‍රතික්ෂප කරතිබෙනවා. මෙය අතර හිටපු මහබැකු අධිපති අජිත් නිවාඩ කබ්්‍රාල් මහතාට මැයි මස දෙවනදා අධිරණය හුව පැණී සිටින් ලෙසද ඒ සිතාසේ නිකුත් කරු ලැබවා. pu mabankje cab ma, ne ham Penituless than umber ma करne yalisitasi ke එමන්ම ඔහුවෙත පනවාතිබෙන විදේශ ගමන් තහනමද එදිනතෙක් දීර්ග කරන බවයි අධිරණය පැසුවේ. එමෙන්ම මෙම නඩුකරේ සාක්ෂිකුවන් බවට පත්විය හැකි හිටපු මුදල්ල අමතේ බැසිල් රජපක්ෂ සහ ොදල් මත්‍යශ හිටපුල්ලේම් ස්. ආිකලය මහත්තුවරන්ට එරහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙසට පැමල්ි පර්ශෝ විසින් කරලදඉල්ලීමක්ද අතේක මහස්ත්‍රාත්වයා විසින් ප්‍රතික්ෂ කළ. ක හැ ෝ සබද පමක් බ ත හ හිද ශ කලා ම ො හ හස හ දි ැ ලබ අවස්ථාවේ ද අ කර හමුව ද න ප සි ු හිට හ හ අදකර හම ප සි හ ප ව තලක මහ අධිරන හමුව කරන දක්ම අදදින අධි කනය හමුව පැනසි ෙස තම සේ තායක ත නිකත් කරති බූ සිතාස ලබ බව සඳහන් ක ला. ුව සන් ලක ரோත් ාවයක් ඉදිරිපත් ීමට, තම පක්ෂා කරන බව කිය ති ෛති මහතා ඒ ස දිනයක් ෙ ල් මක් ලා. හ හ ල දശ ത . hesitate දුණ ත් න්ු කාර රජත් ීර්තිී තනකොන් මහතා සි ද්ල ම ක් ී පත් කතිවා එම පුවතත් සමගින් අපගේ උදෑසන පර්ත විකාශය මින් නිමාවට පත්වනවා යළි හාමයමු අපගේ මධ්‍යාන පුවත විකාශය සම්කෙන් ඔබට සුදදාෙනවා. එන පතා අු වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සේත TVව සබස්කරප් කරන්න. අලු සීඩියෝ ගැන මුල්ලන්න දැනගන්න මෙම සීනෝ කලිෙක් කරන්න.